අුව අප හිස්්‍ර ලාන්ඩිකවට සාදරෙන් පිළිගන්නවා. අපි විවිධ මාත්පුකාවා අයටතේ විධ ඉතිහාස කතා ගැනීමටයියිින් බලාපොරොතු වන්නේ. ඒයි තිහාස කතා සාක්ෂිෂාධක ඇතුව ොපි ඔප්පු කරන්න බලන්න. එනිසා අපි කල්පනා කලා අපි මහලොකුවට සුද්ධට රටපාවා දුන්නා කිය කිව්වට රටපාවා දුන්නේ කොහො සුද්ද කොහොමදක ලියාගත්තේ, අතරත්තේ රටපාවාදීම සංකේත සාතක මොනුවද කියලප කරන්න බලාපොරතුවෙන් පොට කිිුසම් කෙනනම පත්දික කතාාර අපි මහා මහනුවරට යනවා ගොඩක් අයි මහනුවර මගල් මඩුවට යනවා මගුල් මඩුවට කියිල මගුල් නටල එයනවා හැබැයි කවුරුද්දන්න. ජාතියේ ඉරාම තීරණය කළේ මෙට මගුල් මඩුව කියෙන තැ ගොඩමස්ස දන්නන්නේ ගොඩ මනිසු පත්තරි පපුති කර දන්නත්න. දළදාමාලිගව තරන තැර දන්නන දළදාහසේ වැඩේන තර න්නෙත්න වදිනවා එනවා මාලිගාවට ගියාඒ වගේ කතන්රට ඇත්තමතිී. ඉතිම බලාපොරොත්තු වනවා එදදා ර්සය පහළව තමයි අපි එංගලන්තේ නැත මහාබ්‍රිතාන්නේ තුගනි ජෝජ් තුන්ග ෝජ් කලිකවත්ති මේයකා ඇත්තරම අන්සභාගකාරය. එක හැනෝමල් රාජවංශයේ තුන්ගනි ජෝජ්ත්තුමාට මෙරට ලියාදීමට අපේ ඉන්න ම මොලකාරෙකටවුතු කරන මොලකාරයෝකිලක මේ අපේරට න ගොන් තක්කට කයු ඒ මූලික හේතුව තමයි රජතුමා කුදලගනයාමට කටයුතු කරන. අපි ශ්‍රීවිකම රාසින් අත්තුමා කුදලගනය කියෙක් හොමද කියන කතන්දර වෙන මාත්‍ර කක්ටන ප ත්‍රියයට කතාගරන්න බලාපොරොත්තු න එක හරි සංවේී කතාාපුවොතක් එතුමා උඩ පිට රච්ි ගෙනවසට අරග හිල්ලා එතන දේතුමාරගැන වෙල්ල කොඹම අතරලා කොමින් ඒතුමා දකු ඉන්ද යා වෙල් ෝ රට පි වාහල්කරට කතා කරන්න ය ර මේක ඇතුල පි කතා කරන්න යනවා එද්දා සරසය පහළුවේ මාර්තු මාහසි දෙවිනිිය දැකිලක කියන්න. එකට හේතුූ තමයි අපි එංගලන්තෙට යටත්තුනු කාලේ. නික වශයම ලංකාව යටටත්තුන කාලෙක්තම එද්දා සරසිය පහලු මාර්තු මාසි ෙවිනි ගලි කියන්න. ඒ සඳහහා නිකම් නෙේ තුගනි ජෝජ් හරත්තුමට මෙරට ලියාදීමට කටයුතු කරනවා. එවකට මෙරට රාජ්‍ය පාලක පවට පත්වන්නන්නේ බ්‍ර න ොබ බ වන් න් කාර බ බ්‍රවන්් ඩ කාර්රයගේ ම ඩිකක්ත්වය, දදා සර සය පහලවරට උඩට ගියසුම ලයාා ැිබනටිුතු කරන. දැන් අපි අපේ හිස්ශ්‍රීීමේ යියයුක් චැනල්ල එක හරම බලාපොරොත්තු වෙන්නේ ඓතිහාසික උඩරට ගිවිසුම අස්සංකරපු වෙලාවේ ඒ වෙනුවෙන් නිකුත් කරම සමුරකාශය ගෙන කතා කරන්න. මේ සමුෘරකාශයි ගොඩත්දුන දැකලනෑ හැබැ මෙහම දෙදඇත්තියන. මේ සමරුකාසිය පිළිබඳ කතන්දර අපි ගාව තියන. දැන් ඔ බහල තිෙනවන සමර කලාට ගෙදරක්කා කෙනෙක්කින්නවනං ගෙදර නැත්ත අපි කෙමකු මන්ට වැඩි මහලු සහෝදරයකින්ව කියලා. ඒ සහෝදරයට නිකංහරි අම්ම කියනවා ඇති තමන්ඟි දුවට කියනවාද. උඹ අපි කියන දේවල්ලොට කැමතිවෙෙන් නෝට. එහෙම නැතුව අපි කියන්න නැති දේවල්ලට උඹ කැමැති නොවනොත් මම තොට දෙන්න තබ දෝයිතුවක දෙයක්. හැබැ හොඳට මතක තියාගන්න. අම්යි තඹ දෝයිතුවය කතාව කිව්වට අම්මත්තේ තඹ දෝයිතුව දැකල නෑ. ඉතින්මං කියන්නට යන්නේ. මෙන්න එදදා සරසිය පහළවේ මේ ගියවසු අස්සංකරපු වෙලාවේ. බ්‍රිතානයන් ඒ වෙනුවෙන් අපේ රටේ නිකුත් කරපු තබ දොයිතුව පිළිබඳව. මේ දොයිතුව ගැන කතා කළොත් එ හෙම මේක තමයි ත දොයිතුව.තයි ත දොයිව. මේ තබ දොයිතුව නිසක වශයෙන්ම තියනවා මේ පැත්තේ රාජජරුවක් ඒ කවුරුත්නෙවෙයි මොහු එංගලන්තේ ආරපිකිව තුංගන ජෝජ් මහරජතුමා. ඉරස මේ පැත්තේ තියෙනවා ඇතෙක්. ලතින ඇතෙක් ඉන්නවා. මේක ගහතන සිිලෝන් කියලා ගහලතියනවා. එතකොට ඊට යටතිින් ගහලතිීනවා එදහ සරසය පහලව ඒ ගිවිසු අස්සංකිරීමට මූලක වශයෙන් රදලවර දො දොස් දෙනෙ කටවුතු කරනවා ඒක ඉස්සලම අසංකරන ඇහැලපොළ මහන්දිකාර. අවසාන්ට අසංක කරනන්නේ ගලගොඩව නිලමේ ග ගොඩ ගල ගොඩ අසකරවා ඒව ො විල්ල කැප්පටිපොල නිලිම අංකරවා ගල ගම අංකරනවා දි මේවිදිහ මේ උදරට ගිවිසුම අසංකරන අවසාන කෙන තමයි ගල ගොඩ කිය කියය. ස ගලන් ුවෙන් ොබ් ුන්් න්ු රාවවරය අසං කරනවා ඊ ළංකට අස්සං කරනවා මේ සදර්ට අසන් කන ඊට පස්ස ෝන් ොෝල අසං කරනවා. එතකොට ඒ වෙනුවෙන් ඔහුන්ට ලංකාව නීතියනු පූල බාාවේ හැගබවීම සදහසකන ියසුමක්තන ඉදදාස සටසේ පහලවේ උඩරට ගියසුම කිලිකැන් දැන් අපේ න්ිකටත් තැ පොඩ ගැට්ුවක් මතු වෙනවා හරිරද කේලබල ැතුවනීම ගියුසම අසං කරන්න හැවැ ියුසමට අසංන්කට පස්සතම තේරුුණේ ඒ අසංකර මොකටද ලංකාව ඉල්ලදෙන කිවසුමගේ. ඒ ිවසුම අසංකර තරක් ඔහුන් සහමටි පත්ව වුනේ ඔහුන් ඒ සඳහා සමරුකාස නිකුත් කලා. නමුන් දැමේ කාසි ොහම දුරල දේවල් බවට පත්වල තින. ප අපට කාසිගෙන කත ත් ම අපි කාසිග ඉදිරියටට අපිට කතා රන්න පුළුවන් මංහිතැන් බ දකලනඇතු ඇති ංකාවේ පලවෙනිගැන්නේ අස්සනක් ඇතුව නිකුත් කරපු කාසිය. රාජ අස්සනක් ැතිව ඒවාස ලංකාවේ සලම කාසි නිකුත් කරන්න මොන රජතුමාද ලංකාවට කාසි කොහොමද ගෙනාව ඉන්දියාවෙන් ආවද ලංකාවටාවද ලංකාවේ පළවෙනි කාසිට අපි කියන්නේ හස්සබූ කාසි කියලා ඒ හස්සබූ කාසිය මොකද කියන එක අනුරාජපුරුගේ භාවිතාකරපු කාසිමනුවවද රස් අපි පොලොන්න්නරුගේ භාවිතාකරපු කාසිමනුවද දම්බදනියයගේ භාවිතාකරපු කාශසිමනුවදගේ අප වෙනම වැඩසටහනකින් අපි කාසිගැන හදාරට බලාපොරොත්වෙනවා ඉති මෙන්න මේවිදිහයට කාසි විද්‍යාවකලගේ නානක විද්‍යාවට ගනයට අයි. අපට කාසයකගේ විශාල ඉතිහාසයක් අද්‍යයනය කරන්න පුළුවන් එකක් තමයි කාසිකෙන් අපට අධ්‍යයන කරන පුළල වැදගත්මත ේතමයි දේශන්ත්‍ර ව්‍යාප්ටියගෙනක. අනත කාසිකෙන් අපට අධ්‍යන කරපපු රජතුමාගේ රාච කාලපිළි බඳ. ෙනකුට හිතන්න පුළුවන්ොහොද මේ කාසයකෙන් රැත්තුමගේ රජච කාලපි දධන ගන්ත. දැඒක තැබ මිස්ස කාසිය එට ඒ කාලේ සබොලෝහ ොඩදුරට භාවිතා වෙලා තියෙන. දැන් අපට පොළොන්න්නට වගේ හම් වෙන පස් ලෝහෙන් කරපු සමහර නිර්මාණ පොන්නඩුගේ සමහර කාසි බරෙන්න්නඩු එකට හේතුවෙන්නේ අපි දන්න පොළොන්න්නරුගේ මිතරම යුද්ධවලට පටලුන කැනෙ හකයන කුණ ගොඩම් පට ලොග රජකන මහ පරක්ක භහරොතුම කළකෙන මහ පරක්කම් හාවරත්තුමා යුද් යුද්දකින් ජයයක් ්‍රහණ කරට පසේ දෙවන යුදර එතිතුම පැටලීම ිති පොන්නරුගේ රජ බාණඩාගර ං කොත් භාවවියට පත්ුණවා.ඒක ප්‍රතිපඵල ැටේට එතුබන සිදධවෙනවා රාජ් බාණ්ඩාගරය සුද්ධකරන්න ප්‍රතිපලක් තමයි මහ පරාක්‍ර ාහු රාජච කාලට ඇති කාසිී බරෙන් අඩු. එතකොට ලෝහ තාක්ෂණය නැත නානක තාක්ෂණය ඇතුළේ අපට රජකෙන වගේ දේශන්ත්‍ර ්‍යා්ති අ්‍යනය කන්නත් පුළුව. ඉතිං ඒවගේ තමයි ලංකා ඉතිහාසය ඇතුළේ එද්දා සටසය පහලව කියල කියන්නේ මාර්තුමාසේ දෙවනිද කියලා කියන්නේ අඓතිහාසික ඒතමයි පෘතුගීසි ජාතිීන්ට තල්ලගන්න බැරි වුණු ලන්දේසි දාාජිනතල්ලගන්න බැරිවුණු ඉංග්‍රීසි ජාතීන් එක මේක ලේබීන්දුවක්කත් හොළොවන්නේ නැතුව. මේ රට ඇතුළේ ඉන්න අපේ රජවරු අපේ රජතුමා රදලවරු බේදබින්න කරවලා උන්ට විවිදාශාවන් නඇති කරවල එකටකා කොටවලා අවසානට අපි දන්නෙත් නෑ මේ වර් ප්‍රමාණය හැට පන්දා සයිසිය දහය නිකම්මනිකන් කොහෙවත් තැ ැති අන්සභාග කාරෙකොට අවසාන්ට ලේලදේලා ඌූ ඒ වෙනුවෙන් අපේ රටේ නිකුත් කරපු සමරුකාසියක් තමයි. මෙන්න මේ දොයිතුව කියලා කියන මං හිතනවා එක ජනගත වෙන්නේ දොයිතුව වනාට ශ්‍රී ලංකාවනි කීදනෙක් මේ දොයිතුව දැකලා තියතිකැ ම දන්න නිසා අප කල්පනා කලාා දොයිතුව පිළිබඳව ඔබට වැඩිදුර තොරතුරු ගෙනීමට. අපේ හිිස්සි YouTubeු නාලිකා පිළිබඳව ඔබට හැඟෙනදේ. ඔබට දැනනදේ. ඇත්තට මේ රටේ ඉතිහාසට අපි යම්කිසි සාධාරණ කිටු කලාද. ඔබට ඒක වෙනත් දේවල් වලට වඩා දැනවා නාං. ඔබට කරන්න තියන්නේ අපිට ලයික් එකක්දාන්න අපිට කමින් එකක්දාන්ඩ අපට මේක හැකි තරම් ක්ෂයාකිරීමට කටයුතු කරන්න ඉතිං අපි මේ වගේ තවත් අලුත් වීඩියෝකින්ං අපේ හිස්සි YouTubeු නාලිකාවෙන් හමුවෙනතුරු අපි අදර සමුගන්නවා ඔබ සියලෝජනාටම සුබ දවසක් කියල ප්‍රාර්ථනා කරනවා අබෝ1